හයි, කොහොමද? ඉතින් ඔන්න මං අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ අපේ ස්කින් ටයිප් එක ගෙදරදී හරියටම හඳුනගන්නේ කොහොමද කියලා. මොකද මේදී හරියට දැනගැනීම වැදගත්. අපි ඕනෑම නිෂ්පාදනයක් අපේ මූණට ඇප්ලයි කරන්න කලින් අපේ ස්කින් ටයිප් එක මොකද්ද කියලා අපි හරියටම දැනගන්න ඕනේ. නැත්තම් අපේ ස්කින් ටයිප් එකට ගැලපෙන්නේ නැති නිෂ්පාදන භාවිතා කරන්න පටන් ගත්තොත් අපේ මූණට වෙන හානිය අපි නොදැනුවත්වම කරගන්නවා. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ හැම අපිට ගැලපෙන ස්කින් ටයිප් එක මොකක්ද කියලා දැනගන්න යමු වීඩියෝ එකට. මූලික වශයෙන්ම අපේ සම කොටස් හතරකට බෙදෙනවා. එකක් තෙල් සහිත සම, අනිත් එක වියලි සම, අනිත් එක මිශ්‍ර සම සහ සාමාන්‍ය සම. ඉතින් එහෙනම් අපි බලමු අපේ ස්කින් ටයිප් එක අඳුනගන්න කරන්න පුළුවන් පළවෙනිම දේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ඔයාට පුළුවන් මූණට හොඳ ක්ලෙන්ස් එකක් අරගෙන තප්පර 30ක් 45ක් වගේ හොඳට මූණ ක්ලෙන්ස් කරගන්න. ඉතින් අපි මූණ හොඳට ක්ලෙන්ස් කරලා ඉවරුණාට පස්සේ අපේ මූණට මුකුත් ක්‍රීම් එකක් මුකුත් ප්‍රොඩක්ට් එකක් ඇප්ලයි නොකර අපි පැයක විතර කාලයක් ඉන්න ඕනේ. අපේ මූණේ සම කොයි වගේ වෙනසක් වෙලාද කියලා අපිට බලාගන්න පුළුවන්. ඉතින් අපේ මූණ ක්ලෙන්ස් කරලා ඉන්න මේ පෑ ඇතුළත ඔයා අවු යන්න නැත්නම් දාඩි දාන විදිහට වැඩ කරන්න ඒව කරන්න යන්න එපා. මුකුත් ප්‍රොඩක්ට් එකක් මූණට ඇප්ලයි කරන්න නැතුව පෑයක කාලයක් මූණ හොඳට ක්ලෙන්ස් කරලා පිහදාලා ඉන්න ඕනේ. ඉතින් මේ පෑයකට විතර පස්සේ ඔයාගේ කණ්ණාඩි ඉස්සරහට ඔයා ගිහිල්ලා ඔයාගේ මූණ බලන්න, චුට්ටක් මේ මූණ දිලිසෙන ගතියක් පේනවද නැත්තම් මූණ මෙන්න මේ විදිහට ඇල්ලුවාම ඔයිලි ගතියක් ඔයාගේ ඇඟිලි තුඩු වලට දැනෙනවද නැත්තම් මෙන්න මේ ටී සෝන් එක කියන්නේ මේ ටී සෝන් එකේ ඔයිලි ගතියක් එතන මේ මූණ දෙපැත්තේ මේ නිකට ගාව ඔයිලි ගතියක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ හරියටම ඔයිල් ස්කින් එකක්. ඉතින් අර වගේ මූණ වොෂ් කරලා පැයකට විතර පස්සේ අපේ මූණ බැලුවාම මූණ ටිකක් මේ තද ගතියක් දැනෙනවා නම් මූණ ටිකක් මේ ඇදිලා වගේ තියෙනවා නම් අපි hina වෙද්දී අපි කතා කරද්දී නිකන් මූණ තද ගතියක් වගේ දැනෙනවා නම් අපි hina වෙද්දී නිකන් රැලි වැටෙන ස්වභාවයක් තියෙනවා වගේ නම් ඔයාට තියෙන්නේ dry skin එක. ඉතින් ඔයා මූණ වොෂ් කරලා පැයකට විතර පස්සේ ඔයාගේ මේ මූණේ outline එක වියලි ස්වභාවයක්, ඒ කියන්නේ dry ගතියක් වගේ තියෙනවා. එතකොට මේ මේ T zone එක ඇවිල්ලා oily ගතියක් වගේ තියෙනවා නම් මේ තෙල් වගේ තියෙනවා වගේ නම් ඔයාට තියෙන්නේ combination skin එකක්, ඒ කියන්නේ මිශ්‍ර සමක්. ඒ කියන්නේ ඔයාගේ මූණේ ඔයිලි ගතියක් තියෙනවා, ඩ්‍රයි ගතියක් තියෙනවා, දෙකම තියෙනවා. හිතන විදිහට ගොඩාක් අයට තියෙන්නේ ওই combination skin type එක තමයි මේ ලංකාවේ ගොඩාක් අයට මේ තියෙන skin type එක. normal skin එකක් කියන්නේ ඇත්තටම මේ කෙනෙක්ට හම් වෙන්න පුළුවන් හොඳම සම කිව්වොත් මම නිවැරදි. මොකද ඒ අයගේ මූණ වල ගොඩක් ඇක්නි එන්නේ නැහැ, ගොඩක් ඩ්‍රයි පැත්තටත් නැහැ. ඒ නිසා මේ normal skin එකක් හම්බෙන කට්ටිය ගොඩාක් වාසනාවන්තයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද ඩ්‍රයිනස් එකයි ඔයිලිනස් එකයි හරි ගානට බැලන්ස් කරලා තියෙන හැමකට අපි කියනවා සාමාන්‍ය සමක් කියලා. එතකොට සමහරක් අයට තියෙනවා මේ sensitive skin. ඒ කියන්නේ මූණට මුකුත් ප්‍රොඩක්ට් ඇප්ලයි කරන්න බෑ. සමහරක් වෙලාවට ක්‍රීම් එකක් මොන හරි ඇප්ලයි කරපු ගමන් මූණේ ඇලර්ජි වෙනවා, බිබිලි දාන්න බලනවා, රතු වෙනවා. අන්න ඒ වගේ skin එකක් මේ තියෙන අය තමයි ওই sensitive skin type තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනා තමන්ගේ ස්කින් එකට හරියන ප්‍රොඩක්ට් එකක් තෝරගත්තී ගොඩක්ම තමන්ගේ ස්කින් ටයිප් එක දන්නේ නැතුව හරියට ගැලපෙන මේ ස්කින් ටයිප් එකට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි තෝරගන්න. ඉතින් මම හිතනවා අද ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම ඉස්සරහට හිතන් ඉන්නවා එතකොට ඔය ස්කින් ඔයිලි ස්කින් එකකට, එතකොට ඩ්‍රයි ස්කින් එකට ගැලපෙන ප්‍රොඩක්ට් මොනවද කියලා ඉස්සරහට විස්තරයක් අරන් ඉන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මගේ channel එකත් subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.